ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2021 දෙසැම්බර් 7 වෙනිදා ඇදහිල්ලේ ප්‍රකාශන මගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලසුම් විශිෂ්ට බව මම ප්‍රකාශ කරමි උන්වහන්සේ මාගේ පියවර මෙහෙයවයි මට හැම මොහොතකම නොතේරෙන මොත් මාගේ තත්වය දෙවියන් වහන්සේට පුදුමයක් නොවන බව මම දනිමි උන්වහන්සේ සෑම කාරණයක්ම මාගේ ජයග්‍රහණයට සකස් කරයි උන්වහන්සේගේ වෙලාවේදී සෑම දෙයක්ම නිවැරදිව සිදුවේ මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය මම ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නිසා මම දිව්‍යමය සෞඛ්‍යයෙන් ආරක්ෂාවෙන් සුවතාවෙන් සහ සම්පූර්ණත්වයේ තුල ගමන් කරමි ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයයි උන්වහන්සේ ප්‍රඥාව ධර්මිෂ්ඨකම සාමය තේජස සහ ප්‍රීතිය මා තුළට කාවැදී මා තුළින් ප්‍රකාශ වී ඇත ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්තෙහි ගමන් කිරීමට මට ප්‍රඥාවෙන් මඟ පෙන්වීම ලැබෙයි ආමෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දෙය මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්. මම සියලුන්ගේ සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වෙන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරුපාල ඇති භූමියක් මත රෝපණය කර ඇත. මම මාගේ ස්වාමින් වහන්සේගේ අනන්‍යත යටත් භූමියේ ඇති තල්ගසකට සමානව සමෘද්ධිමත්ය. මම නිසි සමයේදී බහුල ලෙස ඵල දරයි. මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි මම වැඩිහිටියේදී පවා නැවුම් බවින් සහ සමෘද්ධිමත් බවින් ගහණය ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ පළදාව කිසිදා අඩු නොවි මා කරන සියලු කටයුතු සාර්ථකත්වයේ කරා ගමන් කරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් මා නිරතුරු සාර්ථකත්වයේ අත්දැකීමි ජේසුස් වහන්සේ තුල මා අධ්‍යාත්මික ආශිර්වාදයන් ළඟා කරගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුල ජීවත් වෙයි. මාගේ ආත්මය මාගේ ප්‍රාණයට ආරක්ෂා කරයි. මාගේ ප්‍රාණය සවන් දෙයි, පිළිගනී. මාගේ ශරීරයට උපදෙස් දෙයි. මාගේ ශරීරය කීකරු වෙයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ සදා පවතින ජීවිතයේ මාතුරෙන් සෑම විටම විදහා දක්වනවා මෙන්ම ප්‍රකාශයට පත්වේ. මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ මනසෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාළන අතර දිව්‍යන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මගේ මනසට අණ කරමි. මම මගේ අස්ථීන්ට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළන අතර මම මාගේ මාංශපේශී හා අස්ති කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. සාමාන්‍ය වාතාශ්‍රය සහ සිදුරු අනුපාතය පවත්වා ගැනීම සඳහා මම මාගේ පෙනහළු හා පතකවලට වදාළමි. මම මාගේ වකුගඩු අක්මාව සහ අඥාශය පරිපූර්ණත්වයේ කරා ගෙන යාම පිළිබඳව වදාළමි. මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ එකට බැඳී ශක්තිමත්ව සහ ස්ථීරව ඇත. මගේ ඇඟිලි ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. මගේ ඇස් පැහැදිලිව හා හොඳින් පෙනෙන අතර මගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිරිඳකුගේ මෙන් දෙවන් වහන්සේගේ අලංකාරයෙන් මගේ සමසිනිදුයි සෞඛ්‍ය සම්පන්නයි. මගේ කෙස් කලබ මත ඇති ෆොසිලයන් නිසි ආකාරයෙන් තදින් හිසට යාවී ඇත. මම මාගේ කෙස් කලබට හරියාකාරව රැඳීමටත්
වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි. මගේ දත් විදුරුමස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර ශක්තිමත් සහ පරිපූර්ණයි. මගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායනික සම්ප්‍රේක්ෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් තුළ නිරත වේ. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළවන සියලුම ආහාර ජීර්ණය කිරීමට උකහා ගැනීමට සහ අවශෝෂණය කර ගැනීමට හැකිවන අතර පරිවෘතීය අපද්‍රව්‍ය නිතිපරා බැහැර කිරීම නිසි අයුරින් සිදුවේ. මගේ ප්‍රජනක පද්ධතිය කාලානුරූපව බිත්තර සෛල නිපදවමින් උපදිනතුරු කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දිව්‍යන් වහන්සේ මැවූ අයුරින්ම පරිපූර්ණ ලෙස මගේ ශරීරයේ සෑම අවයවයක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයේ මාගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ මුළු මිනිස් ව්‍යුහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වන ශ්‍රද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. ශලෝම්.